තර තරහක්කාවේ අරගලයෙන් පස්සේ ඔවුන්ට මේ දේශපාලනයේ තිත්ව වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවක මේ තරුණලමන්් විශේෂයෙන් ඕොල හොල බලන්න පන්සලත් එෙක් හාමුදරුවොත් එක්කත් අරහ කිහිලයි නැයියේ ඇයි අර ම ඉස්සල්ල කියපු සමහරක් ස්වාමීන් වහන්සේලාගේ ක්‍රියා කලාපේ නිසා අර සිිල්වත් වැදගත් සියට අනුුව පහක් විතර වෙච්ච සියලුම ස්වාමීන් වහන්සේලාර සියට පහක් විතර වෙච්ච අර සමහරක් වොයිස්කට් ස්වාමින්න් වහන්සේලාගේ ගොඩට වැටල තියෙනවා. මේ හේතුව නිසා විශේෂෙන් මේ තරුණ ළමයි දැන් පන්සලත් එෙක්කත් අරහ වෙලා ඉන්නේ. පන්සලත් එෙක්කත් අරහ වෙලා ඉන්නේ. මේක බයනක ම මෙන මේ අආදරනියන් මෙතන සිංහල මුස්ලිම් දෙවල හැමෝමැති. හැවයි මේ හැමෝම තේරුන්ගත් යුතු කාරණාවමෙන මේකයි. අද මේ තරුණ ළමයි ඉන්නේ තාමත් ආවේගෙන්න්නම් අපිට අවස්්‍ය මේ තරුණ ළමයින්ගේ ආවේගිය නිවඩනායකෙක්. නැතුව තවතවක් තරුණ තරුණියන්ගේ ආවේ ගෞස්සනනායකෙක් නෙවෙයි. මොකද එහෙම තරුණ තරුණියන්ගේ ආවේ ගෞස්සල. එක්දාස් නමස අසූ වටේඇසු නම අසූ හතේ අවුරුදු දෙකතුනේ මේ රටට කරපු විනාසේ. නැවතත් මේ රටඇතුල්ට සිත්තව වෙනවා මේ ඇවිලලා ඉන්න තරුණ ලළමයිටක නිව නැත්ම්. ඒ මෙන්න මේකයි මේකෙ දින යාානකම. දැම් මේවස්ථය මේ ඇවිල්ලාඉන තරුණ තරුණියන්ත දේශපාලක්නියෝය ගැන තරහක්තියෙනවනම් අනිෙක් පැත්තෙන් අපි ඒළමයි එක සාකචඡාවක න්න ඕනි. ඒ ළමයින්ග උපකාරන් ළමයින්ගේ ඒළමයින්ගේ දැනුම් අපි ගන්නඕනි. ඒ ළමයින්ගේ උපදෙස් ගන්න ඕනිේ හරි ඕගොළන් කියන්න මොනවගේ වෙන ක්තුමරට එ වෙන්න ඕනි. අපි ඒයි ඒළමයි ක්්‍රරි තමත් ගෘදධති සා කච්ාාවක දෙන්නඕ. ඒම නැතුව අරු හොරා මූ හරා මව කොටන් නොනේ අරු මහිරේවන් ොනේ අරුට මරණ දනුවම දෙන්න නොනේ මේගේ කතා කියනකු ඔොබ හිතන්න තරුට හදවත් කොයි තරන්තවත් ඇවිලෙනවද. දැම් මේකට හොඳම උදාහරණය තමයි මේ ඉතාමත් මාසගානක නිතර කලින් නලින් හේවගේ කියලා ජනතා මමුක්ති පරමුණේ ඉන්නම එක්තර මන්ත්‍ර කෙනෙක් ගාල පැත්තේ එයා කියනවා? වෙලාවට බෝගහ කියලා කියන්නේ කිසින්ම වැඩක් නැති ගහක් කියලා. බෝගහ කියලගෙන කිසිම වැඩකට නැති ගහක්. වෙලාවට බුදු හාමුදුරුව මේ බෝගහක් ඉස්සරහා බුදුනේ. බැරි වෙලාවක්ත් කොස්ගහක් රරි පොල් ගහක් ඉස්සර හරි බුදුුණනා නං අපට කොස්ගෙඩියක්වත් කඩ වෙන්න කියලා. දැම් මේ කතාව කියනකොට මෙතන ඉන්න වැඩිහිටි කාතාවන්ට තරහ යන ඇැති. මේ මොනාද මේ කියන්නේ කියෙලා හිනායන මැති. මේ මොන අප ප්‍රංසියත්ද කියෙ හිතන ඇතින්. හැබැයි ආදරන යම්ේ මේ කහගෙන ඉන්න තරුණලාමය එහෙම හිතන්න නෑ. ඔබත් ඒ වයස පහු කල්ලාවෙේ ඔබ බලන්න ඔබේ නව යොවුන් වයසේ ඔබ හිතුවක්කාරයි ඔබ කියව කවුරුත් වැඩි හිටියේ කිය එකක් කහන්නෙ නෑ. ඔබට ඉක්පඩින් ගොළුවට යන්නේ හැම වෙලා එම නරකදේ. හොඳ දේවල් ඔොළුවට උකහගන්නවා ගොඩක් කඩුයි හැම වෙනයම හරිමලේසි නවයඔවුන් තරු තරුණියාව වැරදිදට වැරදි මතයන් හදල වැරදි දේට යොමුම කරගන්න. දැන් ඕක හගන්න තරුණලම අමොකද කියන්නන්නේ මොද හිතන්නන්නේ ඇත්තනේ නම් අපි මොකටද ගාගන මදන්න. ඇයිිය කල්ලො කියනවන්නේ. ලාල්කාන්ද මහත්මයක් කියනවානේ ගස්වලට වඳදින්නේ ගස්වලට පිළිමවලට වඳන්නන්නේ ගෝත්‍රික කියට කියනවායි ගගේ පක්ෂයක. තවත් සමහරු කියනවා. අපි තවත් ලාල්කාන්ද මහත්මයක් කියනවා. අපි. ගාල්ල ඉතා නුවරට කාන්තාවන්න්නව අඩ නිරුවත් කර ලස්සන නට නට ලස්සන පෙරහැරක් කියයනවා එතකොටා අපිට සංචාරකයෝ බොඩක් අපේ රට දෙේනවා. මෙවැනි කතා කියනකොට මේ වගේ විරිලැද්ද නැති කතා කියනකොට මේ දේවල් උකහගන්නේ ඉතාමත් වැරදි තැනකින් තරුණ ළමයි. එතුන මේ කරන කරන්න හදන විනාසේ. මේ කරන්න හදන මේ සංස්කෘතිමිය විකෘතිය අපේ රට ඇතුළේ විශාල වෙන සක්. ඉතාමත් දරුණු ආකාරණ සිද්ධගනවා. ඔබ මතක් කල බලන්න මෙතනත්තේ ඉතිහාසේ මතක මැදිවයේ අම්ම ලඇති. අසු වට අසුන මේ කාල තිබ්බේ කලබල කොයි ආකාරයයට හටගත්තේ. ඒ කාලෙත් මේ විද්‍යටම තරුණ අසහනයක් තිබ්බා. තරුණ අසහනයක් තියනෙන අරතුරේ ඒක වැරදි කල්ලි ක්ඩායවා කතනගත්තා. අවසානයේ මේ රට ඇතුළේ හැට්ට හැත්තදාහක් තරුණයන් මරල ඉතමයි මැරිලා තමයි එ අවසන් වුණේ. එදා අපේ විපුල මන්ත්‍රීතුමා කිව්වා එක්දා ස්නමසය අසු වටේ ඔක්තෝපර් විසි නමවෙනිදා මට හරගට මවුරුද්දයි දැ මේ කතාවක් කියෙනකොට සමහරක් මමාලිම බයෝකී නෝ මේ අවුද්යෙන්ක හොෝ මතක කියලා. මේදවති මට මත්ක්වෙන් න්නෑ මේ ගේ තාමත්තේ මනිස තම ජීවත්වෙනවා. තම ජීවත්වෙනවා. ඉතින් අපේ ගෙදට එක්දා සමස්යසූ අට ඔක්තෝබර් විසි නම වෙනිද දොර්ණ තත්තු කරනවා ඒ ගම මිනිස හැමෝම අපේ තාතර ල කිය කරකිව හ වසර ස රංකා මාජන පක්ෂි විජය කුමාරදදුන් මැත්තුමත් එක්දමයික දේශපාලනය කරේ විජයත් කුමාර්තුංග මැත්තු මා යි ජනතාාවවිමුක්ති පෙරමුණයි එක්තම ගමනගිය. හැබැයි වෙනසවනේ විජය කුමාර්දුංග මැත්තුමාගිය ඉතාමත් සාධනයේ ඉදිරිගාමී මනුස්ස ගම පිරුණු ගමනක්ත් අර පැත්තේ ජනතාව විමමුක්ති පෙරමුණ ඒ වාමා සික ගමනගේ මිනිස්සුමරමර දෙගොල්ලොම එක ගමනගියයේ හැබැයි විදි දෙකට ජනතාව ති පෙෙනුට ශීලාග මහර පක්ෂ විශාල අපියෝගයක් වෙලා තිබ විශාල ජන ප්‍රතාවයක් විජයකු මාර්තුන්ට තිබා. ඒ නිසා මහතන පක්ෂ මිනිස්සුන් හොහො මැරුවේ. හොය හොය මැරුවේ. ඒ දවස්සල අපේ ගෙදරක් සාමනය දැතම මත ද තර ගොඩක් වෙල ගෙවල්ලන්නේ. දවසල හොහය මරණ නිසා අපේ කොළොන්නාව ෙදරන්න. අපේ තාත්තා සී අම් අම්ලළ පව කටිය, තාත්තක පවලෙ කටිය, විශාල සෙනනගක්ගේ ඇතුළ හිටමකද රෑතිස්සේ පිරිමින් ඇහැර ලයින්න. ලයි ෝ ක යි යිධනදේ ැනෙද වස ලයිට ෝෆ කරලා ඇහරග ඉන්නන්නේ කොයි වෙලාර ගෙදට බල්ල මරදායි කියලා දන්න නිසා. ශේෂන් දේස පාන කර පයව. ඉතින් දවසා අපේ ගෙදටට රාත්‍රිය අවස්ථාවක. ලකියා ඒ ලකිියඒ කිය මනුසේ දොඩ තටු කරනවා. ඉති අපේ ෙදර කෙලින් හන්දිියමයි ගේතියෙන්නේ. දොර අරින අපේ සීය අපේ තාර්තක ඔොඩක්ේ මට අවරුද්දයි ම තාත්තක ඔඩක්වන්න. දොර අරිනගොටම එක්තරා තරුණයෙක් ඉතාමත් මිටි පුද්ගලයක් තුවක්ුවක් T5 තුවක්ුවක් තාර්තක පැතර එල්ල කරගෙන නෙනවා තාත්තාත මතක් වෙන මම ඉන්න ඔොඩොක්වවෙ කියලා ඔහු මාවත් ගුලි කරගෙන පිටල්ලනවා. කරනකොට අප සීයා ඔ ඉතාමත් උසම හත පුද්ගලෙක් ඉති අපේ තාත දැම් බලන්න ඇයි මේ වදින් නැත්තේ සටට පටකකා වැඩි සත්තත් එයෙනවා තාත බලන දැන් වැදේ දැන් වැදේ කියගෙනති මා ආරක්ෂා කරගරන්නවා නිකමට පිටි පස්සේ ඇල්ල බලලො කොට අපේ සීයා අර පුද්ගලයාගේ තුවක්කුව තද කරලායි අල්ලගෙන වැරෙන් බිම පැත්තර තුවක්කු කටේ ඒ බටේ ිමට පතිත කරන්න ඉන්නවාේ බිමට වැඩි සත්ද හන එක තම හෙන්නේ. අවසානයේ මේ පුද්ගලයාව අපේ ඒතුවක් වුව මුදුරල මේ මරන්ඩ අප පුද්ගලයාව අපේගේ ඇතුළිම ගාතනය කරනවා. ඊට අමතරෝ දැ මේ ගොන් එන්න ෑන්න එකක. මම මේ පත්තර පිටු වරවා මේ එද වස්සර තිබ්බේ පොලිස් වාර්තාාවල කතන්දරීම කිය එන්න වැන්න එකක වැෑන්න එක එලිය කට්ටිය ඉන්න බලාගෙන... ව දෙන්නෙක් විතරෙනවා කොටිින්ම කියනක් ගේ ඇතුළල්ටර එදාස ස්ලෝන් බට ඇතුළටතමයි ඔයි බෝම්ම කල දාන්නනි කනෙ දේශීෝ නිර්මාණය කරපු බෝම්බර් තස්තවාදී කන්දායමක් මේ එදොට බෝම්බත් ඇතුළ දාන වත් නිිශ්චිය කරන්න ය සිදුවීමින් පස්සයපේගේෙදට බෝම්බ නිශ්්‍රි ංශි ත්තනවා කෝමාරිී මේ එලියේ ඉන්නවා එක්තරා පුද්ගලයක් මේ පුද්ගල ඇතම මේ කණඩයම මේයවන්නේ. දල දැංව නතාව මුති පෙරමුණේ ටේජගේ තමත් දගෙන ඉන්නවා. තවමත් තිදගෙන කතාපවත්වනවා හට නිත්තමය කෞද්ද කියලම ප්‍රසිද්ධියම කියන්න. එකට සාම අවස්ථාවනය වෙයි හරිගටම ඩොකිවීමන්් අත ඕනේ. නමත් එක්ම නමදන්නවා অෆීසිල් ඩොකේමන්් එක අත ඩෝන එ එකකොට කියන්න මම ජත මුත්ති බර මොනදය කිව්වත් අත වෙනක නඩුවක් පර දාාරසීනවා. වසනයක් කනිි පැතර මද ගහනවා ඒ සාමානයෙකට දරගන්න බෑේ හැබැ අද වෙනක අනනික් පැත්තර විවාදක ඇවිල්ල තින ධනික් පැතර ප්‍රශ්ය කත් හල න ොක කියන්න බර කියන්න පුරන් ගොන්න බැ මේ කියන්නේ සක්්‍යය කතා බොරු කතානෙවෙයි. බඩදරු අම්මලගේ ඩ ගැබි බඩට වැඩි තිබ මිනිස්සොය. බඩදරු අම්මල ඉන්නකොට බඩටවැඩ ති නූපන් දරුවට වැඩ තිබම මිනිස්සය. මේ ඉතිහාසය දන්න කට්ටිය මෙතන ඉන්නවා. මේ නොදන්න අයටමං මේ කියන්නේ එහෙම ඉතාමත් බයානක අතීතියක් දුක්විදලාපු ඒදවස්ර තරුණ තරුණියන් තරුණියන් අදමතන වැඩිවිට පත් වෙලා වැඩිහිි කාන්තතාන දි ඉඳගෙනෑති